අයි බෝුවන්. ඔබගේ දියුණුව සඳහත් ඔබගේ සාර්ථකත්වය සඳහත් ඔබගේ දෑස්පාදල දෙන්න උදව් කරපු ඔබේ දෙමාෝපියෝ තාමාම ජීවත්වලඉවා. දෙමාපියන්ට පමණක් නෙමෙයි ලෝකේ දියුණවෙද්දිී අශ්‍යතාවයන් වැඩිවෙද්දි ආහාර බහුල වෙද්දිී ඉවගේම ආතතින් වැඩිවෙද්දදි හ දෙකට දිය ඩියාවෙන් පෙෙන්න්න ද වකො සිද්ධවෙලා තියෙනවා ඉතින් මේ දියවැඩියාවත් එකක ජීවත්වයෙනකට මේකෙන් තමන්ගේ ඇස්තේක ආක්ෂා කරගන්න ඕන මොනවිදිරර්ද කියලා කියෙක ගැන ගඩත් දෙනකොට මේ වෙනකොට කිසිම අවබෝධයක් නැතිත්වයට පත් වෙලා තියෙනවා දිනෙන් දිනම අපේ සායිනවට පැමිෙන් රගී ්‍රමාණ බහලෙනවත් වගේම එගුලන්ගේ ඇ සදාතනිකවම අන්ද භාවයට පත්වවෙන්න හේතුවෙන මේ දියවැඩියාව ගැන එවැනි අවබෝධයක් ලබා දෙන්න පුළුව අන්න හොඳයි කියලා අදවගේ දවසක මංකල්පනා කර. කිහිප දෙනෙක් අමනාපනත් බෝදනාගේ යහපත සඳහා දියවැඩියාවෙන් ඇසන්ද වෙන්න බලපන, ප්‍රධාන කරනු කීපයක් මේ විදෙර සඳහන් කරන්න වවා. සාමානන් ද වැඩියාව දනවා කලා යම්කිසිෙනෙකු ැනගන්න ලබච්චි පලනි අවස්ථාව ඕන් ොඩක් ලවඩ ගන්න තීරණය තමයි, මේ සඳහා ප්‍රතිකාරයක් ගන්න සුදුසු වෛද්‍යපදේශයක් සහහා යොමු වෙනක. කාරි ච හ අවස්ථාව සිද්ධන ත්තමයි රුදරේ සීණ මටම යාමනය කරන්න නැත්තන් යම්කිසි මට්ටමට පාලනයකට යටත් කරගන්න අවශ්‍ය කරන බෙත් ප්‍රතිකාර වට්ටෝරුවක් ඔබෝයිතට ලබා දෙන. ඒවාගේම ඒ බාදින ව්ටෝරුවත් සමගම ඊළ අවස්ථාව පැමිණයකොට සීන යම්කිසි මට්ටමකට පාලනයකට ලක්කරගන්න මෙන්න මේ කියන කරෝටක අඩුගමනය කරන්න කියලාත් ඒවාගේ මේ කියන පක්ෂණ වාර්තාටික රැගෙනෙ එන්න කියලා ගොඩක් ලලා ඕගන්ට උබද දෙසක් ලබෙන. පදෙස්වල ප්‍රමාණත් මද බව හෝ එහෙම නත්තන් තමන්ගේතියන කාය බහුලක්වේ නිසා හෝ. එහම ඇතන් තමන්ගේ තියන නොසැලකිල්ල නිසා ඊළ ගවස්ථාව වෛද්‍යවරයා මොුණගැන නැතම් ප්‍රතිකාරගන්න යන අවස්ථාව දක්වාම ඕන් මොකදරන්න මට ලබදීප බෙත්වටවරට අනකෝ ෙත් පවිච්චින එක විතරයි කරන්නේ නවතත් වෛද්‍යවයා මොනගහැන්න දවස්කීපයක් තියදදි අ අපි පෝය දවසර ිල්ගන්නයන ලෑස්සේන වගේ පිළිවෙතින් පෙළ ගැහිලා, හොද සීනිවාර්තාාවකුත්තරගෙන ෛද්‍යවරයා මනගැ සි ස හුණ යන්න. ැදති හැඳනම සතුට වෙන්න පුුවන් වාර්තාවන් තියෙන නිසා ඒ බෙත් දිගටම පවච්චිරමින් නැවතවාරයක් හමුවෙන්න කිය හෝ ඒ මැත්තං සීණපාලය වෙලා නොතිපු නොත්තහෙ ඒ නවත යතාත්තේයට පත් කරගන්න වෂධ මාත්‍ර වැඩ කරමින් අලුත් වට ෝ ඔ ලැෙන තමයි ගොක් වෙලා සිදව. හැයි දියේඩිය ්ඩ ලක්ච් ෙගේ ස්වට මේ සිද වෙන බලපෑම කහොම කියල කියෙ එක ගොඩක් වෙලාවට වැරදි කීපයක් නිසා ගොඩක් දිනට මගැර. ගෙන ය කි සැලකිල්ලක් ඇතිවෙන්න බලපාන ප්‍රදාා අවස්ථාව ඇතිවෙන්නේ ඇස්වල පෙනීමේ යම්කිසි වෙනසක් ඇතිවනොත් හෝ. එහෙමඇත්තං ඇස් පරික්ෂාකිරීමට යමුම කරගන්න අවශ්‍යයි කියල කියන රෝගයාව දැනුව නොත් විතරයි ඒ දැනුවත්කිීම සිද්ධකරත් සමහරක්ලලාට රෝගීන්ගේ නොසැලකිල්ල නිසා ුන් මන්ගේ ඇස් පපරික්ෂාව අමතක කරනවා ඒ වනට වෙනත් වෛද්‍ය පරීක්ෂා විතරක් සිදුකරගෙන නෙවතවතාව වෛදරයව මුණගහැන්නේයවා. මේ අසාාවනඇ මගේ ඇස්වල්ට කොච්ර නියක් මේ ද වැඩියාව නිසා සිද්ධවෙනවාද කිය කියෙනක ප්‍රධාන කරුණු දෙකක් මත රඳාපවතිනෝ. වෙනි කාණය තමයි තමගේ දිය වැඩියාව කොපමට මට්ටමකට තමන්ට පාලනය කරගන්න හැකියාවක් ලැිල තියෙනවාද කියෙන කාරණ. දෙවැනි කාණය තමයි මේ දිය වැඩියාවට තමම් ප්‍රතිකාර ගන්නේ එක දැනුවත් හෝ නොදුන ඇත්ත කොච්ර කාලෙක පුරාවට පැවතමින් තියෙනවාද කිය කියෙන කාණ. නීरोෝගී කායක හපත් පැවත්ම සඳහා ආහාරේ සහ මානසිකත්වේ තියන සමබරතාාව ගැන නූතන විද්‍යාත්ම තොතුරුුවගේම අපගේ පැණ තොතු ත් එක්ස් කල්ල ඔබෝත ැගෙන පුද්බඩ මයින් චල්ලක ඔබතාවම එකතු නේනැත්ත, අපිත් එකක සස්රाइප කල එක ෙන් එක කලා ියබට ආධනා කරන. වගේම පහත්තිනසිනූ සලකුණ ඔබලා අප අප්ලෝට කරන්න විඩෝ ඉක්මනම ඔබට ලබාගන්නඒ පහසුමක් කරගන්න කියලා අපි ඔබට මතක්කර. ඇසේ සුද ඇතිවීම ඒවගේ ඇහ තුළ පිඩනේ වැඩිවල එහමඇතන් ලෝම ත්වයට තේද. ඇසේ පිනීම අඩුවීම ගොඩක්වෙලාවට්‍රම ක්‍රමෙන් සිද්ව නවථාව තමයි අපට දක්නට ලැබෙන්. සුදඇතිවීමේ තත්වලදී ඒක අපට නැවත අතාත්වයට පත් කරගන්න පුුවන් නමු දිය වැඩියාව කියල කියෙ ඊට ටික් හත්පසිම වෙන අවථාවකට ලක්වෙන. එකට හේතුව තමයි දියවැඩියාව කිය කියනෙේදදි ඇස් අන්වීම කොයි මොහත සිද්ද වෙනවා අද කියල මහරක් කලවට රෝගියාව නොදනොත් වවෙන්න පුුවන්. යිස් බේදයෙන් තොරෝ ්‍ර ලංකා පුරාද වෙනොටිතා වේගෙන් පැතිල්ලයනේ දියවැඩයා රෝග තත්ව ඇති වන්න ප්‍රධානේතු රශයක් බලාලතියනවා. ඒහේතු රශසින්ග මනිසට පැදිල අවෝධයක් නති ගොක් කලට මිනිසුන් කරන්න දියවැඩයා රෝගීතත්ව ඇතිවුණනාට පස්ේ ෙ මගින්ම එක පාලන කරගන්න පුලුවන් තරන් උත්හධරනයක. මේ අෞෂධ ප්‍රතිකාරවට අමතරව, ියවැඩ වි හොම ටමකට පාලක යටත් කරගත හැකි වෙනත් මාර්ග යනවා.ඒ අවෂද ප්‍රතිකාර ලබාගන්න අතරම ඒ මාර්ගන දැනුවත් රීමක් අපි මේ චලක පටන්ගන් වසර රනාවට කලින්ම ගඩක් වෙලාට ආත මනිසු දැනුවත්කිරීම වැටසරහ කරග ග ති ේ වා ොටත් ලබාගැන අවශ්‍යන ත් ක සන්ධ ව අශක ෙ යනවා. ත් සත් හරාිට පිත්තක ඇතු වන්න පුළුවන්.තින් කලින් සඳහන් කල විර ද වැඩියාව කියල කියෙන රෝගීතත්වේද හය ඇඳවීමට බලපාන කරුණුවලට වග කිය ඕනෙ කවද. පලවෙනි කාය තමයි රෝගියාව නිවැරදි පරදි දැනුවත් කරන එක. සීනි භාවිතය අඩු කරන්නකිවට පිකන්න එපාකිවට ඇතම සීිපාලයක් සසින යානයක් තුලින් සිද්ධ වවෙන්න ෑ. ඒ බලපාන කරුණ අමදරෝ ව හලව මෙමත රශයක්ක් තියනවා ඇතන ම අපපගේ ප්‍රෝගම්මින් අප වසසාරන ඇති අපිතා කරන්නේ ඒවැගේ කරුණුවට සම්බන්ධන වෙනත් පරිපාහිර කුණුමොවාද කියෙන ගැන තමයි. දෙවැනි කාරණය තමයි, එකක රෝගයා විසින් දැනුවත්වීමෙන් හෝ, එහම ඇත්තං යට ප්‍රකාර කරන අය විසින්, රෝගියාව නිවරදි ඇස්පරිීක්ෂාවකට යොමු කරන එක. තුංගනි කාරණය තයි මේ ඇස්පරික්ෂා කරණන්න ඇත්තරම ොුවෙන් ඕන කාලාලංගට කියන එක. ඇතනම කියනං අක්ෂ සල්ල ෛද්‍යවරයක් වෙතට මත්තන් තාමත් පලපුදධදය ෘ්ිේද තරත් තම ගේ ස් පරක්ෂකර යොම ෙන් පුලුව මො කම ිකක් ඇහතින පනු විතක් පරික්ෂක් කල හමත්තන් ගමන්නගම පවමටෙන් ගත කන්නඩියක් භවිතාගලලා මට දැන් පේනවන්න කියලා සැනසීමෙන් ඉන්න එක මේ ප්‍රාන ප්‍රශ්න ඇතිවවෙන්න මූි හේතුවෙලා තියෙනවා උදදාහරනයක් කැඩියට එක හැක විතරක් හොඳ පෙනුමක් තියෙන කැනකට ඒ පෙනුමතියනෑහවාහල අපි අනිත්තහැ කියවන්න කියලා කිවත්හම යගකිසිදයක් හොටඒක පෙනුම අඩුබහ දැනගන්න ඇබයි හොට පේනහ නවත විවෘත්ත ට හි නොමට. න්න හොදර ේන කියලා හොට මතක නැති වෙන ඔටඇස් දෙක් තියන බව තියන්න්නේගේ දැනුම භාවිතාරීම ට පාදක් ශ්‍රීලාංකා රට ල න ත ආය රටල් බහල ද න ලබෙන ට හිරටවල්ල මනිසු ඇතනම තමන්ගේ පෞද්ගලිගතාව රැගන්න අවශ්‍ය කන මූලික දනු ගැන හොඳ අඔබෝධයක් ඇතුව ක්‍රියාත්මක් වෙන බව අපට ිය අයි නිතර නිතර මුණගහහිමින් අදකීමෙන් ලබාගන්න පුළුවන්ගලා තිය. ගේ මේක ටකතු කරන්න ඕන තවත්කාරණයක් තමයි, මේ සඳහා ප්‍රතිකාර කරන අය විසින්, රෝගයා නවත පැමිණීමේදී ඕ මේ කියන පරික්ෂාවන්ටක නවත කරගත්තාද කියල කියනෙක අවධානය කළ පරික්ෂා කළ බලනක. එම නොකරතින අස්ථාව සහරක් ට ෛදවර, ෝගයාාවඇ බැනුම් සිදුකරන අස්ථාවනත් අපි හන් ලබන. ඕකගේ හපත සඳහ ඒ කිසි මුූ වරදක් මනන් දකිනෑ. මේ ඇස් පරික්ෂාව කන අස්ථාව ද වුණත්, මේ ඇ පරක්ෂාව සිද්ධ කරගන්න නං අශ්‍යකරන විශෂ ෂප කරන සහයසඳ අවශ්‍යකන ප්‍රීනත්ව තාත්ම වැදගත්. තින් මෙවැනි අවස්ථාවකද රෝගගේ පෙනුව මූලි පරික්ෂාවකෙන් අමතරව ස ඇතුලි පරිීක්ෂ කරන අවස්ථාවේදී, ඕ කොච්චරදුරට රුදිරයේ සීනිම්ම පාලනය කලාාද ඒගේ මහ කොච්චරකාලයක් ද්‍යියවැඩියාවෙන් පෙළුණද කිය කියෙන ූලි කරනු දෙක මත, ඇස අ්‍යන්තරේ මෙන්න මේ ව වෙනගන්දකින්න පුළුව. ඇහ කිය කියන්නේ අපගේ ශරිරේතන නොයකුත් අව්‍යවාතරින් ශක්ති පරිභෝජනය ඉතා ඉහලින් ක්‍රියාත්මක වෙන අවයාවයා. ඒකන වැඩිවැඩියෙන් රුදිරේසා ගලකෝස්, ඇහේ නිවැරදි ක්‍රියාකාරිතය සහ මේ රූප ජනයකිරීම සිදුකිරීම සඳහා ඇසට නිරන්තරෙන් පරිවාන කරන්න ඕන්න. එමනන් දියවැඩියයා රෝගයකින් පෙෙනයකොට ඇහෙ පෙනනීමේ අඩ පාඩු ත්ව ඇතිවෙන්න බලපාන සරල කරුණු කීපයක් මන්මෙන්න්න මේ විදි රෝබට දිරිපත් කරන්න. වෙනත් අවයවකටත් වඩා ඉතාමත්ම සංකීරණෙස ඇසතුළට රුදිරයේ රගණයන රදිදරවාහිණනි සහ. ුදිර එළියට ැගණයන දුරවාහිනි සංීරණ ජලයක් ඇස තුොළ පහි தேන. මාන්‍යින් අපි ැකල යන වේ ෆස් ිකට්ටයක් වගේ මේ ඇස කියල කියන එක ස්තර ගරනාවකින් සකස් වෙලා තියෙන විිය්හ කියල කියනක ඔබ ට කල්ලුත් මේ අපි කරපු වීඩියෝ කීපයකෙන්ින් අදකල තියෙනවා. ඒ රුදිරවාහිනිවලින් සමහක් ඇස එක්තර ස්තරයකට සීමාවෙලා තියන වගේම තවත් රුදිරවාහිනිවලින් සමහරක් ඇස අභ්‍යන්තරයට ගමන් කල්ලා මෙන්න මේ වගේ ජාලයක් සකස් කරන. සාමාන්‍යයෙන් ඇස පරික්ෂාවකදී අපේ ඇසතුලින් අපි මේ ඉස්සරා ඇහේ බාතුලින් ඇතුළ බලද්දී. අ්‍යන්තේයේතින රදරවාහහිනිවල වෙනස්කම් යම්කිසි ප්‍රමාණයකට ලක්වෙලා තියවන එක ඒතා පැහැදිිව දැකගන්න පුලුවන්. එඒසදා භාවිතා කරන්න අ එහි බා ලොකුකිරීමේ ක්‍රියාවලියට අමතරව විශේෂ ආකාරය උපරණහ මැත්තන් අපි කියනවා මයිකරස්කෝප භාවිතාකිරීමත් අත්‍යවශ වනවා. පලවනි ඇහැ ඇතිකන්න හනිකරතත්ව හැටියට රුදරේ සීමමටම වැඩිවෙදදි මේ තින රුදුරවාහිනි වලටත් තා එක්මනින් වැඩිපුර වැඩිපුර ල ෝස් මත්තක් . ම කරන්න පටන්ගන්න. එසීනි කෙල කියනෙ එක රුදිරවාහිනිවල අභ්‍යන්තර පටකවට හානි කරලා මේතින සියම් නහර ලී කරන්න එහෙමත්තන් ඒවඇන් රුදිර තරලයේ සහ වෙනත් තරල නහරවලින් පිටතර ගමන් කරන්න සකස් කරනවා. එහම තරලයන් පිටද ගමන් කන්න අවස්ථාව නොදීම මේ රුදිරණල කෙලවරදි, අපට දකිින් ලැබෙනෝ සහරක් කලාවට එලියට ගමං කරපු රුදර පැච් එහෙමඇත්තංක් නොයිකුත්තාකාරේ රුදිරිය ගලායම් මේ විදිර දකගන්න පුළුවන්. වගේමතවත් සමර අවස්ථාවල්දි මේ ස්තර දෙක් අතරට ඒ තරලේ ගමන් කොත් හෙමකදවෙන්න මේ තරලේ නිසා මේ ස්තර දෙක එකනෙට ප්‍රතිවිරුද්ධෝ ඉදි මෙෙන්න්න පටන්ගන්නවා. සමහරක් අවස්ථාව නුල ඔබ පැහැදිට පටාවක්නත ං සුදු පැට බිත්ති්‍ය අධ්‍යයාා ලනකොට මැද කළු පැහැ ලා අපේ ක මතං අදුරපේශයක් දකින ලැබීමත් මේකටක හේතුක් වවෙන්න පුළුවන් එව ත්්‍යය දක්කි බ ෙනත් අවස්ථ ද වැඩිය ැති අයටත් ඇතිවෙන්න පුළුවන් අවස්ථාවන් සඳහන් කරන්න ඕන එහම තියෙනවා කියලා. ru වැඩිපු ඇැ ම කන්නකොට දුරවාහිනිවෙල ්‍යන්තර ස්ත්‍රයන් හානිවෙලා රදිරේ තරලය පෙටතට ලීක් වෙලා නැත්තං ගමං කල්ලා සිදු කරන හානයට අමතරව දෙවනි ක්‍රියාව වි සිද් පු. හලෝ ල ෝස්මී රුදිරනාලතුරට ගමන් කරද්ද මේ ගලුකෝස් සෝබිටෝල් කලකන රසායිනික සංගටගේ බාට පරිවර්තනය කරනවා. මේ රසායිනික සංගටගේ නැවත යතාත්තේයට පත් කරන්න ගලටතයින් කෙල කියේ රසායිනික සංගටකගේ අශයයි ලෝ යන පදුක් ද ච අස්ථාවන බිටෝල් වැඩපුර වැඩපුර හදන්න පටන්ගන්න.ඒ මේ හදනකොටමොකද වන්නේ මේ සෝබිටෝල් කලකන රසායිනික සංගටගේ වැඩිපුර වැඩිපුර ජලය අවශෝෂය කරලා පොංචගක්වා හමතන් ජලය රඳවාගන්නතත්වේයට පත්ේ. ඒනිසාත් යම්කිසි ටකවල ඉදිමීමක්ඇැතිවන්න පුුව. තුන්ගනි කාරණ තම නොයකුත් එන්සයිීමම ක්‍රියාවලේ නිසා මේ ඇසතු තින ගලකෝස මයි න ම්ල එකටක තුවෙ ්‍රෝස් ලිංගින් ක්‍රියාවලයක් සිද්ධ කලා ඒ පටකවල දින ඉදිමීමේ මෙමැත්තම් මහත වැඩි කරන්න පුලුවන්. ඉතමත්ම සරලාකාරයට ම සඳහන් කල ඇසට හානිකරන මේ මූලි ක්‍රියාවලින් තුනට අමතරව අරවැනි ක්‍රියාවලයේ හැටියට තියෙන්නේ රුදිරවාහිනි වල සිදුකරන අලු තුෘුදිරවාහිණී වර්ධනය කිරීමේ ක්‍රියාවලිය. මේ හා සමගම ඒ රුදිරණනාලේ යම්කිසි ආකාරකින් අවහිරවීමත් සිද් වෙන්න පුළුව. එවැනි අහිරීම සිද්ධ වනොත්තහම අවහිරවීම ඉදිරියේ තියෙන පටකවලට දිසි පරිදි පෝෂණය හමැතත් රෘදිරේ ලැබෙන්න්නේ නැතුවය. නිවැදි පරිදි නිසාපරිදි පෝෂණය ැබ ැති ප්‍රදශයක් මේ ස්නායු තර යම්ිසි ප්‍රදේශක තියෙනවනක් ඇහ හමැත්තන් අපේ ඇඟ මොකදකරන්නේ එතනැට අලුතෙන් රුදිරේ ලබා දෙන්න අලු තුෘදුරනාාල වර්ධනය කරනවා ඒ පරන්න රෝදිරනාලේ ඉඳලා මේ ප්‍රදේශය වෙතට. එකට ප්‍රහාන අඩුබලයක් සපයනවා වැස්කවල එන්ඩෝතේරියල් ෝත් ෆෙක්් හමටක් වජස් කියල කියන එක්තරා රසානික සංගටකයක් උමගින් තමයි මේ සිදධිය සිද්ධ කර. ජ ල දගන්න ්‍රියාවල නිසා ඩිපුර ඩිපුර තාමත්ම ඉක්මනින් බිඳනසු ුදිරවාහිනී තමයි මේ ඇති කරන්නේ. තින් යම්කිසි අවස්ථාවකද බිඳිල ගිහිල්ලා මේ සම්පූර් ස්නාය තට්ටුවම රුදිර පැච්චේක නැතන් රුදිර රලයකින් වැහන්න පුලුවන්. ත අන්න්නේ වගේ අවස්ථාවකද රෝගයාට ෂනිකව පෙනීම නැතිවලන අවස්ථාවක්වෙන්නත් ඉඩ තියෙන. තවදුරටත් මේ කියන රුදදිර දැලීම සිද්ධව වනොත් එහෙම මේ එලියෙන් රුදරය ගලීමට අමතරව අභ්‍යන් රුදිරවාහිව තින රුදරගැලීම නිසා තරලයක දවෙලා. ද ික න ි ට න කියල න සම්පූර්නම ැලවවෙලා මේ ැලිය එක හමත්තම් විත්‍රියස ැඇතුලට එන්න පුළවා. අපි ඒව ව ාව න න ටක් කියලා. අර ුදිර ගැලීමගදරි තාවකාලික පෙනුම අවහිර වෙලා සමහරක්කාට රුදිර තතිනින් අයිං කරපු ශල්ලකරමයක් මගින්න්නහෝ ඒමත්තන්ඒ නැවතවතාවක් ශරයට උරාගත්තර පස්සේ පෙනුම ලැබුණට මේ දෘ්ිස්ානයු ැලවෙලා පෙනුම නැතුුණොත්තෙම නැවත පෙනුම ලබාගන්න ඒකට ඉතාමත්ම විශාල මහන්සයක් දරන්න වවා. ඒ දරණ මහන්සේ ප්‍රතිඵය සහරට සාර්ථක වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුව. ඒක කඇන්්‍යබ සම්පූර්යම සසාධනෙකු අද භවට පත්වෙනවා කියන්නේයි. කලින් සහන්කේ දියවැඩියාරෝගම් පෙළෙන අෙක් නිසි පරිදි සීනි පාලය නොකොත් එහෙම ඕගේ ඇස පරික්ෂාවකදී සායිනිකව දැකගන්න හම්බ වෙන ලක්ෂණවලට හතුවෙන කරුණු කීපයක් ගැන. ඇතර මේ කරුණු සාමානි කෙනෙකට තියෙන දගත් භාවේ ඉතාමත්ම අල්පයි නොමුත් මේ කරුණු නිසා තමයි ඇහ ඇතුළේ සංකීනතත්ව ඇතිවෙන්න මූලි ආරම්භ පටන්ගන්න delante ත්ව ඇතිවවෙ අස්තාව रोගයා ො දැනෙන්නේ ඇතම දිය වැඩාව නිසා ඇතිවන මේ සංකලතා මුල් අවස්ථාවද रोගයා ැ එන්නම ැ තර. නිසි පරිදි ඇස පරික්ෂකරන්න ග විට තමයි දැනගන්න එහෙ මේ ව සිද්ධාත් තිවා කියලා. සේසාसा කලින් සඳහන් කරාවගේ නිස්පරිදි එහැ පරික්ාකාකිර කරීම කියලා කියෙක මෙහිදී අ්‍යවශ කාරයක්වා. ඔබගේ ජීවිතය ආරම්භේන්දල අවසානයේ දක්වාම සතුට සාමය සැසුම සියලුම දෙයක් ඔබට ලබාදෙන්නේ ඔබ මුදලපය හැකිාව ලැබිලති ඔබගේ දවාදරුවන් බලාගන්න හැකිාව ලබිලතිනන්නේ මේ ස්ලින් ඔබට ලබාදන පෙනමනිසා. මං කලින්ම සඳහන්කර ඔබට යයාමකි උපකාය ඔබගේ දෙමපය වෙනුවෙන් කරන්න පුළුව. වගේ මේ උපකාය ඔබ වෙනුත් කර ඔබ දනවීමක් සිදුකිරීම අවශ්‍ය කරනවා කියලා. ඇතරම මේ දීවැඩියාව කිය තත්ව ඇයටතයේේදි ගඩක්ලවට වයිසකයිය තමන්ගේ ඉන්න දෙමෝපියන් මේ ගැන හරියට දැනුවත්න. හිතාග න්න ෙට්ි ීලා ේටික විදරොත් යකොට ොද ප ් ති කිය. තිේසා ඔවුන්ගේ දෑස් නැවත ඔවන්ට පාල දෙන්න ලබා දෙන්න ඔබට කරන්න පුලන් යුතුකම තමයි ඔන්නු හරිර දැනුවත් කරන එක. එමතක් ඔබම මේමනි තත්වයටට පත්වවෙලඉන්නවාවන ඔබ හරි දැනවත්වනය එක. තිී ඒක කරන්න මම කලින් සඳහ කරාවගේ අපි ඔබට උද් කරන ලෑස්සතියි. අපි එක්ක සබන්ධය නවශ්‍යන කලින් සඳහකර පරිදි සම්බදධ නවශකග ෙ ම් ප ල් ප ඇතුත් ක තිේ. ගේ තත් ඇතිවුණොතම ඇතර මහද ළඟට ගන්නන පියවර. ඇතර ළඟට ගන්නවන පියවරයාන් තීරණය කරන්නේ ඔබගේ ප්‍රතිකාය කරන්න ෛද්‍යවරයා වින්. ෘෂ් වේද ගොඩක් ලලා සිද්ධ කරන්න ඇස පරික්ෂකල වගේදයක් අඳරගන්න ලැබුණට පස්සේ ඔහුව හෝ ඇව නිසි වෛද්‍යවරයකෙතර යොමු කරන එක. තින් වෛද්‍යවරගයා තීරණයේ මත තමයි ඊළඟ පියවරවාන්ටික කුමද කරන්න ඕන කියෙ එක තිීරණ න්න. ඇතරම අප ඔබ ද්රන ැසේ එවැනි තත්වකට යන්න කලින් මේ පාලනය කරගන්න පුළුවන් ක්‍රමේදයන් පිබඳද. එමන ඒගේ තත්වයට පත්ුණනාට පස. ඔබට කරන්න වෙන්න මොනවාද. ඔබ සමහරක් කලාට අහල ඇති ලේස කරන්න වෙනවා. ඔපරේෂන් කරන්න වෙනවා ඉන්ජක්ෂන් ගහන්න වෙනවාගේ ආද වදන් සමහරක් කලාට වෛද්‍ය හමෝගද. තියෙන මේවයින් ඔගවලට සිද්ධ කරන්න වෙන්නේ මොනවාගේ දේවල් මොනුවගේ අවස්ථාවනටද සා මෙවැනි අවස්ථාවන්ට ලක්වෙනකට ඔබට දක්න ලැබෙන. අදැකම් එහම ඇතන් ඔබට රෝගියක්හැටියට ඔබට අත්තඉදිින් ලැබෙන සිදුවීම් මොවාද කියල කියෙනෙකත් අපි තවත් මෙවැනිව විඩියෝගින් ඔබ දනුවත්රන්න කැත්ත ඉන්න. ඇත මේ ීඩ එක අද ඔබෝතර ගෙන එන ප්‍රධාන ේතු වනේ මේ දාහතරවි නිදින නොැම්බර් මාසේ ලෝක දියවැඩයා දිනේ හැියට නම් කල තින නිසා. ඇත්තර මේකට දිනයක් මදි මේට සතියකුත් මදි මේකට මාසයකුත් මදි. අවුරදධ පුරාම මේ ගැ කතාක්ක ලියුතුයි කියල කියෙනෙක තයි ඔබට දැනුවත් කරන්න කැමති. එහමනම් මෙවැනිව වැදත්සා තත් වටිනකරු රශයකෙන් සන්විතවෙච දීවඩාව ඇවනත් ඊල්ළට ඔබ ඇත රකගන්නගන්න පුුවන් පියව ොද කියෙල කියෙනෙක විස්තරනතවත් වීඩව සමගින් ඔබ හමයිනතේ හැමොටම ස්තුති.